නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා න අන්තලික්ඛේ න සමුද්ධ මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේශෝ යත්තට්ඨිතං නප්පස හේය මච්ඡෝති වාසනාවන්ත වූ ශ්‍රද්ධාවන්ත ගුණවන්ත කාරුණික බෞද්ධ පින්වතුනි පින්වතියනි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ගෙනහැර දක්වමින් පැයකට ආසන්න කාලයක් විශේෂ ධර්ම දේශනාවක් සිද්ධ කරන්නටයි. විශේෂයෙන්ම මීට මාස 3කට පෙර අභාව ප්‍රාප්ත වෙන්නට යෙදුන AADJ පෙරේරා මෑණියන්ට වසර 3ක් පිරීම නිමිති කරගෙන මේ ධර්ම දේශනාව පැවැත්වීමට අරමුණක් විශේෂයෙන්ම ලාල් මහත්මයා විසින් මේ ධර්ම දේශනාව සූදානම් කරගන්නට යෙදුනා. වාසනාවන්ත වූ කාරුණික ගුණවන්ත පින්වතුනි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මරණය නැමැති ධර්මතාවය සහ පුනරුත්පත්තිය කියන මේ ධර්ම සංයෝගය නැත්නම් මේ ධර්ම කාරණා නිමිති කරගෙන යම් කෙටි කාලයක් මේ මාතෘකාවන් සාකච්ඡා කරමින් එවැගේම ඒ හා සම්බන්ධ ධර්මතා මරණය යනු කුමක්ද මරණය සිදුවන ආකාර මොනවද එවැගේම පුනරුත්පත්තිය යන කුමක්ද කියන එක පුනරුත්පත්තිය සිදුවෙන්නේ කොහොමද කියන කාරණාව දේශනාවට බඳුන් කරන්නටයි මේ අවස්ථාවේ මම බලාපොරොත්තු වෙන්නේ. ධර්මදේශනාව ආරම්භ කරන්නට ප්‍රථමයෙන් වටිනා කියන ගාථා දේශනාවක් සිද්ධ කරන්නට යෙදුනා. එක තමයි ධම්මපද පාළියේ පාප වර්ගයේ එන ගාථා ධර්මයක්. න අන්තලික්ඛේ න සමුද්ධ මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි පුද්ගලයෙක් න සමුද්ධ මජ්ජේ මුහුද බැඳ සිටින අවස්ථාවකදී හෝ වේවා න සමුද්ධ මජ්ජේ මුහුද මැද සිටින අවස්ථාවකදී හෝ වේවා න අන්තලික්හේ
අහසෙහි යම් තැනක සිටින අවස්ථාවකදී හෝ වේවා. න පබ්බතානං විවරං පවිස්ස, යම්කිසි පර්වතයක් ගුහාවක් ඇසුරු කරගෙන හිටියත්, යත්තට්ඨිතං මුංචෙය්‍ය යත්තට්ඨිතං නප්පසහෙය්‍ය මච්චු, මරණය කියන ධර්මතාවය නැත්නම් මායා කියන මේ ධර්මය, මායා යම් ප්‍රදේශයක දිනන ලද්දේද මේ ප්‍රදේශය මායා නොමඩින ලද්දේ නම්, කියන්නේ යම් කිසි පුද්ගලයෙක් මේ මායා මඩන ලද ස්ථානයක් වේ නම්, මායා පරාජය කරපු ස්ථානයක් වේ නම්, ඒ වාගේ ස්ථානයක් මේ ලෝක ධාතුව තුල ඇත්තේ නැහැ. මුහුද මැදක හිටියත්, පර්වත ගුහාවක හිටියත්, අහසෙහි හිටියත් මායාවෙන් ගැලවෙන්නට බැහැ. ඒකයි මේ ගාථා ධර්මයේ නැත්නම් ගාථා පාළියේ සරල අදහස. මායා කියන මායා කියන කෙනා නැත්නම් මායාව යම් පරාජය කරපු යම් ප්‍රදේශයක් වේ නම්, ඉබ්බඳු ප්‍රදේශයක් මේ ලෝක ධාතුවක නැහැ. කියන්නේ මායා නැමැති ධර්මතාවය නැත්නම් මායාව විනාශ කරන්නට මායා දිනපු කෙනෙක් නැත්නම් මරණයෙන් මිදිච්ච කෙනෙක්, මරණයෙන් මිදෙන්නට පුළුවන් ස්ථානයක් මේ ලෝක ධාතුව තුල නැහැ. මේතන සඳහන් කරන්නේ පංචස්කන්ධ සංඛ්‍යාතව යම්කිසි කෙනෙක් මේ උපත සිද්ධ කරගත්තා නම්, ඉපදීම සිදු වුණා නම්, මේ ඉපදිච්ච සත්වයාගේ මරණය කියන ධර්මතාවයෙන් ගැලවෙන්නට අවස්ථාවක් මේ ලෝක ධාතුව තුල නැහැ. ඒ කෙනා පර්වත ගුහාවක් ඇසුරු කරගෙන ඉන්නට පුළුවන්. ඒ කෙනා සමුද්‍රය ඇසුරු කරගෙන ඉන්නට පුළුවන්. අහස ඇසුරු කරගෙන ඉන්නට පුළුවන්. මේ ලෝකේ වෙන කොතනක් ඇසුරු කරගෙන හිටියත් මායාවෙන් ගැලවෙන්නට පුළුවන් හැකියාවක් නැහැ. ඒකයි මේ ගාථාවේ සරල අදහස. පින්වතුනි, ඇත්තටම මේ මායා කියලා කියන්නේ කවුද? සාමාන්‍යයෙන් ලෝකේ අපි විශ්වාස කරන සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය පුද්ගලයා සමාජයේ විශ්වාස කරන දෙයක් තමයි මරණය කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ තමයි මායා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. මේ මායා තමයි අපි මරණයට අරගෙන යන්නේ. අපි මරණයට පත් කරවන්නේ ඒ කෙනා, ඒ සත්වයා විසින් තමයි අපි මරණයට පත් කරවන්නේ. ඇත්තටම මේ මරණය කියන්නේ කුමක්ද? මායා කියලා කියන්නේ කවුද? පින්නතුනි, ධර්මයේ සඳහන් වෙන්නේ මායා කියලා කියන්නේ ආකාර පහකට. එකට කියන පංච මායයෝ කියලා. මේ පංච මායයන්ගෙන් පළවෙනි මායා තමයි ක්ලේශ මාර. කවුද පින්නතුනි මේ ක්ලේශ මාර කියලා කියන්නේ? ක්ලේශ මාර කියලා කියන්නේ විශේෂ කෙනෙක් නෙමෙයි පින්නතුනි. අපේ මේ චිත්තසංතානය තුල සංතානගත වෙලා පවතින ක්ලේශ ධර්ම, ඒවට කියනවා 1500ක් පමණ ක්ලේශ ධර්ම. ලෝභ, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ මේ ආදී කොට ඇති ක්ලේශ ධර්ම තියෙනවා 1500ක්. 1500ක්ට ආසන්න ක්ලේශ ධර්ම සමූහයක් මේ චිත්තසංතානය වට කරගෙන, මේ චිත්තසංතානයේ තුල
සන්තාන ගත වෙලා පවතෙනවා. මෙන්න මේ ක්ලේශ ධර්මයන් නිසා තමයි සත්වයාගේ ඉපදීම සිද්ධ වෙලා, ඒ ඉපදීම සිද්ධ වීම නිසා මරණය නැමැති ධර්මතාවය සිද්ධ වෙනවා. මරණය නැමැති ධර්මතාවය සිද්ධ වෙනවා. ඒ නිසා මේ මරණය නැමැති ධර්මතාවයට යම්කිසි හේතුවක් සිද්ධ වෙනවා නම් මේ කෙලෙස් වලින් මේ චිත්තසංතානෙ අපිරිසිදු කරනවා, කෙලෙස් වලින් අඳුරු බවට පත් කරනවා, කෙලෙස් වලින් නැවත නැවත භව උත්පාදනය කරනවා, කෙලෙස් වලින්. ඒ උපදින නිසා මරණයට නැවත පත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසාම මේ කෙලෙස් වලට කියන ක්ලේශ මාර කියලා. දෙවනි මාර ධර්මය තමයි අභිසංස්කාර මාර. මොනවද අභිසංස්කාර මාර කියලා කියන්නේ? ඒකත් පුද්ගලයෙක් සත්වයෙක් නෙමෙයි, ධර්මතාවයක්මයි. අභිසංස්කාර මාර, අභිසංස්කාර මාර කියලා කියන්නේ සංස්කාර ධර්ම. මොනවද? පුඤ්ඤාභිසංඛාර. එතකොට පුඤ්ඤාභිසංඛාර මොනවද? කුසල්. පින් කියලා කියන්නේ ඒවට. අපුඤ්ඤාභිසංඛාර පාප ධර්ම, අකුසල ධර්ම. පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, කුසල් අකුසල් දෙකට කියනවා මොනවද? අභිසංස්කාර මාර්ග කියලා. ඇයි? මේ සංස්කාර ධර්මයන් නිසා නැවත භවයක් උපදවනවා. ඒ උපදවීම හේතුවෙන් මරණයට පත්වන්නට සිද්ධ වෙනවා සත්වයාට. සංසාර චක්‍රය තුළ සත්වයා නැවත නැවත සැරිසැරීමක් සිද්ධ වෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ බලපෑම නිසා. සංස්කාර ධර්මයන් නැවත නැවත එකතු කරගන්න නිසානේ. අකුසලය කියන ධර්මතාවය නිසා අකුසලය මැඩපවත්වා ගන්නට අපිට කුසලය අවශ්‍යයි. ඒ කුසලය නැමැති ධර්මතාවය අපි ආරක්ෂා කරගන්නවා, එකතු කරගන්නවා, වර්ධනය කරගන්නවා අකුසලය මැඩ ගන්නට ඕනි හින්දා. එතකොට එහෙමයි කියලා අපිට අකුසලයෙන් ගැලවීමක් තියෙනවද? නැහැ. සාමාන්‍ය පෘථග්ජන සත්වයන්ට මේ කියන අකුසල ධර්මිනුත් ගැලවීමක් නැහැ. අකුසල ධර්මයන්ගේ අඩු කර ගැනීම නැත්නම් අකුසල ධර්මයන් මැඩපවත්වා ගැනීමට අවශ්‍ය කරනවා කුසල ධර්ම. ඒ නිසා කුසල ධර්ම සිද්ධ කරනවා, කුසල ධර්මය අපට අවශ්‍ය වෙනවා කුසලයේ මැඩ ගන්නට, කුසලයේ දුරු කර ගන්නට, තදංග ප්‍රහාණයට. එතකොට පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ අභිසංස්කාර මාර්ග කියලා කියන්නේ කුසල් අකුසල් දෙකට. ඒ දෙක නිසා තමයි භවයේ පැවැත්ම සිද්ධ වෙන්නේ. භවයේ පැවැත්ම සිද්ධ වෙන්නේ. එතකොට පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ නැවත සඳහන් කරනවා දේවපුත්ත මාර. කවුද මේ දේවපුත්ත මාර කියලා කියන්නේ? දේවපුත්ත මාර්ග කියලා කියන්නේ මේ දිව්‍ය ලෝක 6ේ ඉහළම දිව්‍ය තලයේ දිව්‍යමය සම්පත් විඳින, ඉහළම දිව්‍යමය සම්පත් විඳින, අපි ඔය සඳහන් කරන වසවර්ති දිව්‍ය පුත්‍රය. වසවර්ති දිව්‍ය පුත්‍රයා, ඒ වසවර්ති දිව්‍ය පුත්‍රයා අපි හැමෝගෙම මරණය අපේක්ෂා කරන කෙනෙක් නෙමෙයි. අපි හැමෝගෙම මරණයට වගකිව යුත්තා මේ කියන වසවර්ති දිව්‍ය පුත්‍රයා නෙමෙයි. වසවර්ති දිව්‍ය පුත්‍රයාගේ කැමැත්ත තමයි ඒ දිව්‍ය පුත්‍රයාට වඩා ඉහළ ගිය සැපයක් විඳින්නට යම් කෙනෙක් කැමති වෙනවා නම් ආධ්‍යාත්මිකව ධ්‍යාන, අභිඥා, මාර්ගඵල සංඛ්‍යාත ධර්මයන්ට පත් වෙන්නට යම් කෙනෙක් කැමති වෙනවාද, ඒ කැමති වෙන පුද්ගලයාට බාධා කරන කෙනා තමයි
මේ දිව්‍ය පුත්‍ර මාර කියලා කියන්නේ. නැත්තම් වසවර්ති දිව්‍ය පුත්‍රයා කියලා සඳහන් කරනවා. අන්න ඒ කෙනාට කියනවා දිව්‍ය පුත්‍ර මාර, නැත්තම් දේව පුත්‍ර මාර. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ පංචඋපාදානස්කන්ධයන්ටත් මාර කියන නම භාවිතා කළා දෙය. මොකද පංචඋපාදානස්කන්ධයක් යම් තැනකදී නැතිනම් එතන මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. එතන මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. යම් අවස්ථාවකදී පංචඋපාදානස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරයක් සත්වයා సంతానගත කරගත්තේ නැත්නම් එතන මරණයට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආන් ඒ කෙනාට ආන් ඒ අවස්ථාවට ඒ ධර්මයට කියනවා පංචඋපාදානස්කන්ධයටත් මාර කියන නම භාවිතා කරලා තියෙනවා. මච්චුමාර කියලා කියන්නේ අපගේ ස්වභාවික මරණයට. සාමාන්‍යයෙන් සත්වයා මරණයට පත්වන්නේ නම් අන්න ඒ මරණයට ස්වභාවයෙන් පත්වීම අන්න එකට කියනවා මච්චුමාර කියලා. ඒක තව කෙනෙකුගේ තව සත්වයෙකුගේ බලපෑමකින් වෙන සිද්ධ වන මරණයක් නෙමෙයි. ඒක ස්වභාවයෙන් තමන්ගේ సంతානේ මේ මරණයට පත්වෙන. දැන් මේ පංචඋපාදානස්කන්ධයේ යම් විනාශ වීමක් මෙතන සිද්ධ වෙනවා. එතකොට මේ මච්චුමාර කියන ස්වභාවය තමයි සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ අර ආයුෂ ආදී කොට ඇති කරුණු හතරක් තියෙනවා. මේ කරුණු හතර නිමිති කරගෙන අපේ ස්වභාවික මරණයට හේතු වෙන්නේ මෙන්න මේ කියන මච්චුමාර, නැත්නම් මෘත්‍යුමාර. කිනා සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි, මේකන ධර්මතාවයක්. මේක මච්චුමාර කියලා කියන්නේ ධර්මතාවයක්. මේකට හේතු තියෙනවා. එතකොට පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා ඇත්තටම මේ මච්චුමාර මෘත්‍යුමාර අපගේ මේ මරණය සම්බන්ධයෙන් ක්‍රියාවේ කියන එක, ඒක මේ ධර්මතාවයක් නම් අපගේ මරණය ධර්මතාවයක් නම් ඒ ධර්මතාවය සැකසෙන්නේ කොහොමද? ඊළඟ නැවත භවයක් කොහොමද සැකසෙන්නේ කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. මරණය කියන ධර්මතාවයේදී ආකාර හතරක් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාරනවා. ඒකට කියනවා මරණය සිද්ධ වන ආකාර හතර. ඔය මච්චුමාර කියන අවස්ථාව නැත්නම් මෘත්‍යු මාර කියන අවස්ථාව සිද්ධ වන ආකාර හතරක් ගැනයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ. ඒ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා මේ මරණය කියන ධර්මතාවය විශේෂයෙන්ම ආකාර හතරක් සිද්ධ වෙන්නේ කොහොමද? පළවෙනි එක තමයි ආයුක්ඛය මරණය. දෙවෙනි එක තමයි කම්මක්ඛය මරණය. තුන්වෙනි එක තමයි උභයක්ඛය මරණය. හතරවෙනි එක තමයි ඕපක්ඛමික මරණ. නැත්තම් උපඝාතක කර්ම කියලාත් කියනවා. උපච්ඡේදක කර්ම කියලාත් කියනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ ජීවත් වෙන සත්වයා කියලා කියනකොට මේ ලෝකයේ සෑම ස්තරයක්ම මෙතනට අදාළයි. ලෝක 31 තලයේම මෙතනට අදාළයි. තිරිසන් ලෝකය නැත්නම් සතර පායගම්, නරක තිරිසන් ප්‍රේත අසුර, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6,
බ්‍රහ්මලෝක 16 ඒ වගේම අරූපාවචර බ්‍රහ්මලෝක 4 ආදී කොට ඇති 31 තලයක් සම්බන්ධව කියවෙන මරණය පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට මේ 31 තලයක් සම්බන්ධ වෙච්ච 31 තලයකට අදාළ වෙච්ච මෘත්‍යු මාර නැත්නම් මරණය කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන කරුණු හතරේදී. අපි මුලින් සඳහන් කළා දේවපුත්ත මාර, අபிසංස්කාර මාර, ක්ලේශ මාර, ස්කන්ධ මාර. එතකොට දේවපුත්ත මාර කියලා කියන කෙනත් සාමාන්‍යයෙන් අපගේ මරණයට කැමති. හැබැයි ඒ මරණයට කැමති වෙන්නේ හැමෝගෙම මේ සිද්ධ වෙන මරණය නෙමෙයි. මේ හැමෝම සාමාන්‍යයෙන් ස්වභාවයෙන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන මරණය ඒක වෙනම ස්වභාවයක්. දේවපුත්ත මාර කියන කෙනත් මරණයට කැමති. හැබැයි මේ සියලු දෙනාගේ මරණයට බලපාන හේතුව දේවපුත්ත මාර නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේට පවා මරණයටපත් වෙන්නට ආරාධනා කරා. ඒ මරණයට කැමති වෙන ස්වභාවය තමන්ට වඩා උසස් ගුණපුරණ ලෝකයට සේවයක් කරන ලෝකයට මේ ධර්මයේ පතුරවන කෙනෙකුගේ මරණයට කැමති වෙන ස්වභාවය මාර්යාගේ ලක්ෂණයක්. ඒ මාර්යා ස්වභාව කොට තිබෙන දෙයක් ඒක. දේවපුත්ත මාර්යා කියනයි මේ කතා කරන්නේ. නමුත් අපි මේ දැන් කතා කරන්නේ ස්වභාවිකවම සිද්ධ වෙන මරණය මච්චු මාර. නැත්නම් ඒක සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මතාවයක්. ඒක ස්වභාව ධර්මතාවයක්. එතකොට පින්වතුනි මේ ස්වභාව ධර්මතාවය නැත්නම් මේ ස්වභාවයෙන් සිද්ධ වෙන මරණයට කරුණු හතරක් බලපානවා. ඒක තමයි මම මුලින් සඳහන් කරේ ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, පච්ඡේදක මරණ. පච්ඡේදක මරණ. එතකොට ඔන්න ඔය ආකාර හතරෙන් තමයි පින්නතුනි සාමාන්‍යයෙන් අපි මරණයටපත් වෙන්නේ. ඉතින් මාරයා ආරාධනා කරත් මරණයටපත් වෙන්න කියලා ඔය කරුණු හතරෙන් තමයි අපි මරණයටපත් වෙන්නේ. එතකොට පින්නතුනි මොකද්ද මේ කරුණු හතරෙන් කියනකොට පළවෙනි එක ආයුක්ඛය මරණය. ආයුක්ඛය මරණය කියලා කියන්නේ පින්නතුනි සාමාන්‍යයෙන් සත්වයන්ට ඒ සත්වනිකායට අදාළ වෙච්ච ආයුෂයක් තියෙනවා. තිරිසන්ගත සත්වයන්ට ආවේනික වෙච්ච ආයුෂයක් තියෙනවා. ඒ වගේම ප්‍රේතනිකාය සත්වයන්ට යම් ආයුෂයක් තියෙනවා. ඒව ධර්මතා. ඊළඟට අපාය කියලා කියන්නේ අවීචි මහ නිරයේ දුක් විඳින සත්වයන්ට යම් ආයුෂ් ප්‍රමාණයක් තියෙනවා. ඒ අපායට අදාළ යම් ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. දෙවියන්ට අදාළ නියමිත යම් ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. බ්‍රහ්මයන්ට අදාළ ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්මයන්ට අදාළ ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. මේ ධර්මතා ඒක නියාම ධර්මයක්. නියාම ධර්මයක් ඒක. හැබැයි මිනිස්යන්ගේ ආයුෂය පිළිබඳව ගත්තොත් ධර්මයේ සඳහන් වෙන්නේ මිනිසයා කියන මේ සත්වයාගේ ආයුෂ ප්‍රමාණය තීරණය වෙන්නේ සාමාන්‍යයෙන් සත්වයාගේ කෙලෙස් මට්ටමත් එක්ක. ඒ අවස්ථා ඒ කාලවකවානු වලදී සත්වයන්ගේ කෙලෙස් මට්ටම බලපානවා මේ ආයුෂයේ අඩුවීම සහ වැඩිවීමට හේතු වෙන. ඒකට උදාහරණයක් විදිහට ගත්තොත්
දීර්ඝායුෂ්ක කාල තියෙනවා. මනුෂ්‍යයන්ගේ ආයුෂ අවුරුදු 10 සිට ඉහළට නගින කාලයක් තියෙනවා. අවුරුදු 1000, 2000, 3000, 4000, 5000, ලක්ෂය. ඒ වගේම අසංඛ්‍ය දක්වාම සාමාන්‍ය සත්වයන්ගේ ආයුෂ මට්ටම ඉහළට යනවා. ඒ ඉහළට යන්නේ සාමාන්‍ය සත්වයන්ගේ කෙලෙස් මට්ටම බොහෝම අඩු වෙලා, ඒ කියන්නේ කෙලෙස් මට්ටම අඩු වෙන තරමට සත්වයන්ට ආයුෂය වැඩි වෙනවා. කෙලෙස් මට්ටම වැඩි වෙන තරමට සත්වයන්ගේ ආයුෂ අඩු වෙනවා. අපි කාරණාවක් විදිහට ගත්තොත්, යම්කිසි කල්පයක් ආරම්භ වෙනකොට ඒ ආරම්භ වන සත්වයා නැවත නැවත කෙලෙස් මට්ටම වර්ධනය වෙන්න ආයුෂ අඩු වෙනවා. ඒක සාමාන්‍ය සත්වයන්ගේ ආයුෂ අවුරුදු 10 මට්ටමට යනකම්ම අඩුවීමක් සිද්ධ වෙනවා. දැන් මේ වර්තමානය සාමාන්‍ය සත්වයන්ගේ ආයුෂ අඩු වෙන කාලය. මේක තව කාලයක් යනකොට දැනට දැන් භාග්‍යවතුන් වහන්සේගේ කාලේදී ભારતයේ සමාජය තුල ගත්තොත් අවුරුදු 120ක ආයු සම්පත්තියක් තිබුණා. ඒක මේ කාලෙ වෙනකොට අවුරුදු 100ක් විතර වගේ කාලයක් පරම ආයුෂ භුක්ති විඳින සත්වයාගේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට කාලයක් යන සත්වයාගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙන කාලයක් යනවා. එනිසා සම්පූර්ණ කිරස් මට්ටම බලපානවා මේ ආයුෂයට. ඊළඟට විශේෂයෙන්ම මේ සාමාන්‍ය සත්වයන්ගේ ආයුෂයට බලපෑමක් සිද්ධ වෙනවා. දැන් යම්කිසි කුසල කර්මයක් සිද්ධ කරලා මේ කුසල කර්මයේ ශක්තියෙන් මිනිස් ජීවිතයට පැමිණෙනකොට ඒ කෙනාගේ කර්ම ශක්තියට සමහර විට අවුරුදු 1000ක් ජීවත් කරන්නට පුළුවන් හැකියාවක් ඒ කර්ම ශක්තියට දෙන්නට පුළුවන් පින්නතුනි. ඒ කර්ම ශක්තියට දෙන්නට පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා නැත්නම් ඒ සත්වයා මෙලොව මෞකුස උපදින කාලවකවානුව වෙනකොට සාමාන්‍ය සත්වයාගේ ආයුෂ මට්ටමක් වේ නම් ඒ මට්ටමින් එහාට යට ජීවත් වෙන්නට බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් අවුරුදු 100ක ආයුෂ ප්‍රමාණයක් තියෙන කාලෙක සාමාන්‍ය මිනිසයාගේ ආයුෂ අවුරුදු 100කට උපරිමය පවතින කාලේ අවුරුදු 1000ක් පවතින්නට පුළුවන් ආයුෂයක් සහිත නැත්නම් කර්ම ශක්තියක් සහිත කෙනෙක් මේ අවුරුදු 100ක ආයුෂය පවතින කාලේ මව් කෙනෙකුගේ කුසට ඇතුල් වුණොත් ප්‍රතිසන්දියක් ලැබුවොත් ඒ මවගේ පියාගේ ශරීර ස්වභාවය ඒ දරුවට බලපානවා. ඒ වගේ මේ කාලවකවානුව තුලදී ගන්න ආහාර පව ඒ දරුවාගේ ආයුෂයට බලපෑමක් සිදු කරනවා. ඒ වගේම ඍතුව තමන් ජීවත් වෙන ඍතුව පව ඒ කාලේ බලපෑමක් සිදු වෙනවා. ඒකයි කිව්වේ ඒ සාමාන්‍ය සත්වයා ඒ කාලයේදී උපරිම ඒ ජීවත් වෙන උපරිම ආයුෂ කාලයේ යම් ආයුෂ ප්‍රමාණයක් වෙනවා. ඒ ආයුෂ ප්‍රමාණයට වඩා එහා ගිය ආයුෂයක් විඳින්නට බෑ. එතකොට සාමාන්‍ය සත්වයාගේ යම් ආයුෂ ප්‍රමාණයක් පවතිනවා නම් ඒ පවතින කාලවකවානුවේදී ඒක තමයි සත්වයාගේ උපරිම ආයුෂ කාලයේ බවට පත් වෙන්නේ. උදාහරණයක් විදිහට මේ කාලේ අවුරුදු 100ක් ආයුෂ වුණොත් 100ක් හෝ 120ක් ආයුෂ වුණොත් 100ක් හෝ උපරිම ඊට වඩා පොඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. නමුත් මේ කාලේ අවුරුදු 1000ක් 2000ක් ජීවත් වෙන්නට බෑ. 1000ක් 2000ක් ජීවත් වෙන්නට බෑ. එතකොට ඒ උපදින කෙනාට උරුම වෙන්නේ මේ මව් කෙනාගෙන් පිය කෙනාගෙන් ලැබෙන ශරීර සෞඛ්‍ය. සාමාන්‍යයෙන් දරුවෙක් උපදින අවස්ථාවේදී නැත්තම් කලලයක් මවකුස හටගත්තට පස්සේ ඒ අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන සෞඛ්‍ය සම්පන්න භාවය ඉතාම වැදගත් දරුවාගේ ශරීර සෞඛ්‍යට. ඒක උපදින දරුවාගේ මුළු ජීවිත කාලයටම බලපෑමක් කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා.
මවගුස තුළදී ඒ අම්මා ගන්න ආහාර පාන පවා ඒ දරුවාට මුළු ජීවිත කාලයටම බලපානට පුළුවන්. සමහර විට වෛද්‍ය විද්‍යාව තුළ තිබෙනවා දරුවෙක් කුස පිළිසිඳ ගත්තහම ඒ අම්මා විසින් උෂ්ණාධික ආහාර ගත්තොත් ඒ දරුවාගේ ජීවිතයට මුළු ජීවිතයටම ඒ උෂ්ණ අධික බව බලපානට පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ මවපියාගේ හැඟීම් දැනින් පවා සිතුම් පැතුම් පවා ඒ දරුවට බලපානවා. ඍජු බලපෑමක් සිද්ධ කරනවා. එතකොට මේ ආයුක්කය මරණය කියලා කියන්නේ ආයුෂ ඉවරවීමෙන් සාමාන්‍ය සත්වයාගේ ආයුෂ මට්ටමක් පවතින්නේ නම් ඒ මට්ටම අවසන් වීමෙන් ඒ පුද්ගලයාගේ මරණයට පත්වීම සිද්ධ වෙනවා. කර්ම ශක්තියට වඩා බලවත් වෙන්නට පුළුවන්. හැබැයි ඒ කාලේ ඒ අවස්ථාවේ සත්වයාගේ ආයුෂය යම් අවස්ථාවක පවතින්නේ නම් ඒ අවස්ථාවේ ඒ මට්ටම දක්වා පමණයි ඒ ආයුෂය ගත කරන්නට පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා කම්මක්කය මරණය. කම්මක්කය මරණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සත්වයේ උප්පත්තිය ලබනකොට යම්කිසි කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් බලපානවා තමන්ගේ ඊළඟ ජීවිතයේ උප්පත්තියට. කුසල කර්මයක් බලපාන්නේ නම් සුගතියක ඉපදීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ ප්‍රතිසන්දිය ලබලා දෙන සෑම කුසලයක්ම දැන් මනුෂ්‍ය ලෝකයේ ගත්තොත් ප්‍රතිසන්දිය ලබලා දෙන සෑම කුසලයක්ම ශක්තිමත් වෙන්නේ නැහැ ජීවිතය කාලයක් පවත්වාගෙන යන්නට. ඉගෙනගෙන දුබල කර්මයක් කියලා. දුර්වල කර්මයක්. ඒ කියන්නේ ඒ කර්මය බොහොම දුර්වලයි. උත්කෘෂ්ඨ නැහැ. ත්‍රි හේතුක නැහැ. දුර්වල කර්මයක්. ප්‍රතිසන්දියක් ගෙනල්ලා දෙන්නට අවස්ථාවක් තිබුණට ජීවත් කරවන්න තරම් ශක්තියක් ඒ කර්මය තුල නැහැ. නිසා කර්මය යම් තරමකදී දුර්වලයි නම් ඒ කර්මයේ ශක්ති ප්‍රමාණය අවසන් වෙනකොට මරණයට පත් වෙන්නට සිද්ධ වෙනවා. ඒකට කියනවා කම්මක්කය මරණය කියලා. තමන් ප්‍රතිසන්දි ගන්න අවස් නැත්නම් තමන්ගේ ඊළ පෙර ජීවිතයේදී මරණාසන්න මොහොතේදී මරණාසන්න චිත්ත වීතියට ආපු ඒ කුසල නිමිත්ත මනුෂ්‍ය ලෝකේ නම් ඒ කුසල නිමිත්ත ප්‍රතිසන්දියක් ගන්නට තරම් ශක්තියක් තිබුණට ඒ ප්‍රතිසන්දිය ලැබපු අවස්ථාවෙ ඉඳලා ඒ කෙනාගේ ජීවිතය පවත්වාගෙන යන්න තරම් ඒ කර්ම ශක්තිය ප්‍රමාණවත් නැහැ. එතකොට ඊට කලින්ම අර ඒ වෙනකොට සාමාන්‍ය සත්වයාගේ ආයුෂ අවුරුදු 100ක් වේවා 1000ක් වේවා 2000ක් වේවා සාමාන්‍ය සත්වයාගේ ආයුෂ මට්ටම නෙමෙයි බලපාන්නේ තමන්ගේ කර්ම ශක්තිය. තමන්ගේ කර්ම ශක්තිය. එතකොට පින්වතුනි මෙන්න මේ කර්ම ශක්තිය හීනවීම නිසා සත්වයාට මේ මරණයට ස්වභාවික මරණයට යන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය සත්වයාගේ ආයුෂය වෙනකොට අවුරුදු 100ක් තිබුණත් ජීවත් වෙන්නට පුළුවන් හැකියාවක් නැහැ තමන්ගේ ප්‍රතිසන්දි කර්මයේ ඇති දුර්වලතාවය නිසා. කියන ප්‍රබල කර්මයක් නෙමෙයි බොහෝම දුර්වල කර්මයක් සිද්ධ කරලා තියෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා උභයක්කය මරණය. උභයක්කය මරණය කියලා කියන්නේ පින්වතුනි ආයුෂත් කර්ම ශක්තියත් දෙකම එකවර අවසන් වීමට කියන උභයක්කය මරණය කියලා. හරියට පහනේ තෙල් ටික ඉවර වෙනවත් සමගම පහන් තිරයත් පිච්චිලා අවසන්. අන් ඒ වගේ තමයි. යම් කිසි පහනක් නැතන් තල්වපු පහනක ආලෝකය පවතින පවතින තෙල් ඉවර වෙනවනේ. යම් අවස්ථාවකදී තෙල් ටික අවසන් වෙනවත් සමගම පහන්තරයත් පිච්චිලා අවසන් වෙනවා නම් ඒ වගේ තමයි මේ උභයක්කය මරණය කියලා කියන්නේ.
තමන්ගේ ආයු සම්පත්තියත් කර්ම සම්පත්තිය දෙකම එකවර අවසන් වෙනවා. එහෙම අවස්ථාවකදීත් මරණයට පත්වෙන්නට සිද්ධ වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා උපච්ඡේදක මරණය. මොකද්ද පින්නදෙනි උපච්ඡේදක මරණ කියලා කියන්නේ? උපච්ඡේදක මරණය මේකට කියනවා අකල් මරණ කියලාත් කියනවා. උපච්ඡේදක මරණය කියලා කියන්නේ සාමාන්‍ය සත්වයාගේ ආයුෂ මට්ටමත් යම් තරමකට තියෙද්දී ඒ කෙනාගේ කර්ම ශක්තියත් බොහෝම ප්‍රබල කර්ම ශක්තියක් පවතිද්දී කාලයක් ජීවත් කරවන්නට පුළුවන් කර්ම ශක්තියක් පවතිද්දී වෙනම කර්මයක බලපෑම නිසා ඒ පවතින ප්‍රතිසන්ධි කර්මය උපච්ඡේදනය කරනවා. ඒ කියන්නේ බාධා කරනවා, ඒ කර්මය විනාශ කරලා දානවා. අවකාශ ගන්නේ වෙනම කර්මයක්. වෙනම කර්මයක් අවකාශ ගන්නවා. මොන වගේ කර්මද? දිට්ඨ ධම්ම වේදනීය කර්ම වෙන්නට පුළුවන්. ඊළඟට පෙර ජීවිතය ගීතකදී කරපු අකුසල කර්මයක් වෙන්න පුළුවන්. දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් වෙන්නට පුළුවන්. අපරාපරිය වේදනීය කර්මයක් වෙන්නට පුළුවන්. කටත්තා කර්මයක් වෙන්නටත් පුළුවන්. එතකොට දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ මේ ජීවිතයේදී කරපු අකුසල කර්මයක්. ප්‍රබල අකුසල කර්මයක් වෙන්නට පුළුවන්. දිට්ඨ ධම්ම වේදනීය. එතකොට දිට්ඨ ධම්ම වේදනීය අකුසල කර්මයක් අපි උදාහරණයක් විදිහට ගත්තොත් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේට යම් අපහාසයක් සිත කිරීම. රහතන් වහන්සේ නමකට අපහාසයක් සිද්ධ කිරීම. ඒකට කියන ආර්ය උපවාදයක් සිද්ධ කිරීම. මව මැරීම, පියා මැරීම වගේ එකක් වෙන්නටත් පුළුවන්. දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්. ඒකena මරණයටපත් වන්නේම ඒ කර්මය නිසාමයි. හේතුව තමයි තමන්ගේ ප්‍රතිසන්ධි කර්ම ශක්තිය අවුරුදු 100ක් නැත්නම් අවුරුදු 1000ක් ජීවත් කරවන්නට පුළුවන් හැකියාව තියෙද්දි ඒ කාලේ සාමාන්‍ය සත්වයාගේ ආයුෂයත් අවුරුදු 100ක් 1000ක් ආයුෂ තියෙද්දි මේ පුද්ගලයා මේ ජීවිතේ කරපු බරපතල අකුසල ධර්මයක් නිසා අකල් මරණයකට පත් වෙන්න සිද්ධ වෙනවා. අකල් මරණයකට පත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක තියෙන උපච්ඡේදක මරණ කියලා. කර්ම ශක්තිය ඉතුරුව තිය තමගේ ප්‍රතිසන්ධි කර්ම ශක්තිය ඉතුරුව තියවි තිබියදී වෙනමම ප්‍රබල කර්මයක් ඉදිරිපත් වෙලා තමන්ගේ ප්‍රතිසන්ධි කර්ම ශක්තිය පච්ඡේදනය ඝාතනය කරනවා. පච්ඡේදක. එතකොට මේ අකල් මරණවලට නැත්නම් උපච්ඡේදක කර්ම මරණවලට පෙර ජීවිතේ යම් කිසි අකුසලයක් වෙන්නටත් පුළුවන්. පෙර ජීවිතේ කරපු ප්‍රබල අකුසලයක් අවකාශ ගන්නවා වෙන්නට පුළුවන්. මේ ජීවිතේ දීර්ඝ කාලයක් භුක්ති විඳින අවස්ථාව තියෙද්දිත් වෙනමම කර්මයක බලපෑමක් නිසා අකල් මරණයකට යන්න සිද්ධ වෙනවා. මේ අකල් මරණය කියන එකේදී මිලින්ද ප්‍රශ්නය කියන එකේදී නාගසේන මහරහතන් වහන්සේ සඳහන් කරනවා අකල් මරණ සිද්ධ වෙන්නට යම් ක්‍රම කිහිපයක් බලපානවා. මොනවද? සාමාන්‍යයෙන් ගත්තොත් අපි සාමාන්‍ය ජීවිතයේ පවතින අවස්ථාවලදී තමන්ගේ මේ ශරීරයට දැන් මේ ශරීරය කියලා කියන්නේ පින්නතුනි ඇත්තටම මේ බොහොම අමාරුවෙන් ආරක්ෂා කරගන්නට ඕන එකක්. මරණය බොහොම ලේසියෙන් එන්නට පුළුවන්. ජීවිතය ආරක්ෂා කරගන්නට ඕනේ තමා. ඒකෝ තමයි මේක ඉක්මනින්ම විනාශ වෙලා යන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ශරීරයේ සෙමකෝප වීම නිසා
මේ ශරීරය අභ්‍යන්තරයේත් මරණයට ඕනෑ තරම් හේතු සාධක තියෙනවා. පිතෙන් ඇතිවන ආබාධ නිසා. සෙම්ම සමුට්ඨාන ආබාධ කියලා කියන්නේ. ලඟට පිතෙන් ඇතිවන අසනීප නිසා. මේ ශරීරය මියපරලා යන්නට පුළුවන්. ඊළඟට ඍතු විපර්යාස නිසා. ඍතු විපර්යාස කියලා කියන්නේ දැන් මේ ජීවිතේ අපි ජීවත් වෙනකොට මේ ඍතුව නැත්නම් අපි කියමුකෝ ස්වභාවික විපත්, ගම් වතුර ගැලීම, තද බල සුළං හැමීම, නියන් කාලයකට මුහුණ දෙන්නට සිද්ධ වීම, මේ වගේ අවස්ථාවලදී පවා මේ මරණයට සිද්ධ වෙන්නට අවකාශ තියෙනවා. මේවා කර්මයෙන් වෙන මරණ නෙමේ. කර්මය නිසා සිද්ධ වෙන මරණ නෙමේ. මේවා ස්වභාවික විපත් නිසා සිද්ධ වෙන්නට පුළුවන්. ඒකයි කිව්වේ ආයු සම්පත්තිය අවසන් වෙන්නටම අවශ්‍ය නැහැ මරණයටපත් වෙන්න. තමන්ගේ කර්ම ශක්තිය අවසන් වෙන්නටම අවශ්‍ය නැහැ මරණයටපත් වෙන්නට. උපච්ඡේදක කර්මයක්ම පැමිණෙන්නට අවශ්‍ය නැහැ මරණයක්පත් වෙන්න. මේ විප මේ ස්වභාවික විපත් නිසා මරණයටපත් වෙන්න වෙනම එකක්. සමහර විට අකාල මරණයක් සිද්ධ වෙනකොට මේක කර්මයෙන් කර්මයක් බලපාලා සිද්ධ වෙච්ච එකක්ද, වෙනමම කර්මයක බලපාලා සිද්ධ වෙච්ච එකක්ද, නැත්නම් මේකෙන ස්වභාවික විපත් නිසා සිද්ධ වෙච්ච එකක්ද කියලා කියන්නට බෑ. සමහර විට තමන්ගේ ජීවිතය තමන් විනාශ කර ගැනීමෙනුත් මරණයටපත් වෙනවා. සමහර විට සිය දිවි නසා ගන්නව වෙන්නට පුළුවන්. ගෙලවැල දා ගන්නව වෙන්නට පුළුවන්. දුම්රියට බෙල්ල තැබීම වෙන්නට පුළුවන්. මුහුදට පැනීමක් වෙන්න පුළුවන්. ගඟට පැනීමක් වෙන්නට පුළුවන්. වසපානය කිරීමක් වෙන්නට පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම කර්මයෙන් සිද්ධ වෙන මරණයක් කියන මට්ටමට අපට යන්නට බෑ. ඒක තමන්ගේ ශරීරයේ නොමනා විදිහට තමන් අවභාවිතා කිරීම නැතම් තමන්ගේ භාවිතාව මෙතනදී වැදගත් වෙනවා. තමන්ගේ මේ මරණයට සමහර විට කෙනෙකුගේ සිය දිවි නසා ගැනීම පෙර ජීවිතයේදී කරපු අකුසලයේ බලපෑමක් මත සිට වෙනටත් පුළුවන්. බෑ ඒක අපිට ස්ථිර කරන්නට බෑ. මේ අකල් මරණයට පත්වීම මේ ආකාරයෙන් සිද්ධ වෙන දෙයක්ද කියන එක අපිට කියන්න පුළුවන් හැකියාවක් නැහැ. එතකොට පින්වතුනි මේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම තමා සතු කාර්යයක්. ඒක සමහර කෙනෙක් හිතාගෙන ඉන්නව නම් අපි මොන දේ සිද්ධ කරත් ගඟක පැන්නත් හුදක පැන්නත් මොන විදියකින් අපේ ජීවිතය විනාශ කරගන්නට උත්සාහ ගත්තත් අපේ කර්ම ශක්තිය ප්‍රබලව ඇති තාක්කල් අපට ඒක සිද්ධ කරගන්නට බැහැ. අපි මරණය සිද්ධ වෙන්නේ නැහැ කියන මට්ටමට තමන් දෘෂ්ටියක් දරාගෙන ඉන්නව නම් ඒකේ යම්කිසි වැරදි භාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ අකල් මරණයට කර්මයම විතරක් බලපාන්නේ නැහැ. ඍතු වෙනස් වීම වෙන්නට පුළුවන්. තමන්ගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන වෙනස් වීම වෙන්නට පුළුවන්. වර්තමානයේ තුල මේ ගන්න ආහාර පාන පව මේ මරණයට හේතුවක් වෙන්නට පුළුවන්. ඒක කර්මයෙන් වුණ මරණයක් නෙමෙයි. ඒක කම්මක්කය මරණයක් නෙමෙයි. ඒක උපච්ඡේදක මරණයක් නොවෙන්නටත් පුළුවන්. මේ අකල් මරණය. එතකොට පෙර ජීවිතයේ කරපු අකුසල කර්මයක තියෙන ප්‍රබල වීම නිසා තමන්ගේ මේ ජීවිතයේ ප්‍රතිසන්දී කුසලය ඝාතනය කරලා ඒ කර්ම ඉස්සරහට ආපු නිසා මරණයටපත් වෙන්නටත් පුළුවන්. ඊළඟට මෙන්න මේ ඊළඟට සඳහන් කරනවා මේ අනිත් කෙනෙකුගේ වෙනත් කෙනෙකුගේ බලපෑමක් නිසා මරණයටපත් වෙන යම්කිසි යුද්ධ කරන අවස්ථාවකදී වෙන්නට පුළුවන්. ඊළඟට සතුරන්ගේ බලපෑමකටපත් වෙන්නට පුළුවන්. ඊළඟට වෙන කෙනෙකුගේ පහර කෑමකට ලක් වෙන්නට පුළුවන්. මේවා කර්මය නිසාම සිද්ධ වෙන්නටත් පුළුවන්. හැබැයි මේවට කර්මය විතරක් බලපානට බෑ. මේවා කර්මය නිසා සිද්ධ නොවෙන්නටත් පුළුවන්. අන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මේක
උපච්ඡේදක භාවය මේ හැම අවස්ථාවකදීම අපිට මේක කර්මයෙන්ම සිද්ධ වෙච්ච මරණයක් කියන මට්ටමට දාන්නට බෑ. එනිසා පින්වතුනි අපි තේරුම් ගත යුතු දේ තමයි මේ ජීවිතය අපි විසින්ම පරිස්සම් කරගන්නට ඕනේ. අපි විසින්ම පරිස්සම් කරගන්නට ඕනේ. ඒක නොමනා අවභාවිතා නොමනා භාවිතය නිසා දැන් අපේ ජීවිතය අපි විසින්ම අපි කරගන්නා ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් හැටියට මේ ජීවිතය විනාශ වෙලා යන්නට පුළුවන්. නිසා ඒක ආයුක්කය මරණය නෙමෙයි. ඒක කම්මක්කය මරණය නෙමෙයි. ඒක තමන් විසින්ම උපදවා ගන්න උපච්ඡේදක කර්මයක්. නිසා මේ ධර්මතාවය හොඳින් අවබෝධ කරගත්තොත් තමන්ගේ දිවි පැවැත්ම, තමන්ගේ ජීවිත පරිහරණය, තමන්ගේ මේ ශරීරය මනා පරිහරණයකටපත් කර ගැනීම සිද්ධ වෙනවා. සමහර කෙනෙක් බහුලව මද්‍යපානයට ඇබ්බැහි වීම නිසා තමන්ගේ ජීවිතයේ අකල් මරණයකටපත් වෙනවා රෝග වැළඳීම නිසා. දැන් අවස්ථාවක් ගත්තොත් කර්මක්ඛය මරණය කෙනකේදීත් ශරීර අභ්‍යන්තරයේ යම්කිසි රෝගයක් වැළඳෙන්නට ඕනේ. නැත්නම් කර්මය අවසන් වීමෙන් මරණයටපත් වෙන්නට හේතුවක් නැහැ. ඒවටත් හේතු සම්පත් සැකසෙන්නට ඕනේ. මේ මෙතන කතා කරන්නේ ඒ තුනටම අදාළ නැති උපච්ඡේදක මරණයක්. නැත්නම් තමන් විසින් තමන්ගේ ශරීරය අවභාවිතා කර ගැනීම නිසා සිද්ධ වෙන මරණ. දැන් කෙනෙක් බීමත්ව රියපදවන අවස්ථාවේ තමන් හොඳටම දන්නවා බීමත්ව රියපදවීමෙන් තමන්ගේ ජීවිත අනතුරක් තියෙනවා. කෙනෙක් හිතනවා නම් මොන අවස්ථාවකදී මොන විදිහට ගියත් තමන්ගේ තමන් මැරෙන වෙලාව ආවට පස්සේ මොන විදිහකින් වුණත් මැරෙනවා කියලා හිතාගෙන ඒ විදිහට කටයුතු කරනවා නම් ඒක ධර්මය නෙමෙයි. ශාරීරිය අවභාවිතා කිරීම ප්‍රමුඛව මරණයට පත් වෙන්නට ප්‍රධාන හේතුවක් වෙනවා. දැන් වසපාණය කිරීම බලන්න. එකෙන් හොඳටම දන්න වකල් මරණයකට පත් වෙනවා කියලා. ඒක කර්මක්ඛය මරණයක් නොවෙන්නට පුළුවන්. හැබැයි ස්ථිරවම කියන්නට බෑ. ඒවට සංසාරේ යම් යම් හේතු සාධක. ඒකයි කියන්නේ කර්මය කියන ධර්මතාවයේ පින්නතුනි මේක මේ සාමාන්‍ය පුතග්ගෙන සත්වයන්ට මේක හිතලා ඉවර කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. මේ කර්මය කියලා කියන මහා සාගරයක් වගේ හේතු හැමතැනින්ම සකස් වෙලා තියෙනවා. මරණය කියන ධර්මතාවය එහෙමයි සැකසෙන්නේ. එතකොට පින්වතුනි අපි බලමු මේ කියන ධර්මතාවය සිද්ධ වෙනකොට තම මරණය කියන ධර්මතාවය සිද්ධ වෙනකොට පුනරුප්පත්තිය කොහොමද සිද්ධ වෙන්නේ? ඊළඟ ජීවිතයේ ඉපැත්ම කොහොමද සිද්ධ වෙන්නේ? ඒකට කරුණු තුනක් බලපානවා. හේතුව තමයි ඊළඟ ජීවිතයේ උප්පත්තිය සිද්ධ වෙන ආකාර තුනක්. ඒ කියන්නේ ඊළඟ ජීවිතයේ උප්පත්තිය සිදුවීමේදී ආකාර තුනකින් පුනරුප්පත්තියට අවශ්‍ය වෙනවා කර්මය, කර්ම නිමිති, ගති නිමිති. ඔය තුන. ඒ කියන්නේ මරණයට පත් වෙනකොට මේ ජීවිතයේ මරණයට පත් වෙනකොට ඒ මරණයට පත් වෙන අවස්ථාවේදී අපි කියනවා ඒකට අවසාන සිත නැත්තම් මරණාසන්න සිත නැත්තම් මරණාසන්න චිත්ත වීතිය කියලා කියනවා. මේ මරණාසන්න මොහොතේදී කෙනෙකුගේ චිත්තසංතාණයට පැමිණෙන යම්කිසි අරමුණක් හොඳ අරමුණක් නම් අපි කියනවා ඒකට කුසලාරම්මණයක්. අකුසල අරමුණක් නම් අපි ඒකට කියනවා අකුසලාරම්මණයක්. මේ දෙකෙන් එකක් වෙන්නට පුළුවන්. හොඳට සිහිය පවත්වාගෙන ඉන්න කෙනෙකුට කුසලාරම්මණයක් වෙන්නට පුළුවන්. සිහිය විකලත්වයෙන් නැත්තම් ජීවිතය අකුසලයෙන්ම ජීවත් වෙච්ච කෙනෙකුට සමහර විට අකුසලාරම්මණයක් මරණාසන්න මොහොතදී එන්නට පුළුවන්. කොහොමද මේ පුනරුප්පත්තිය සැකසෙන්නේ? ඒකට අවිද්‍යාව තණ්හාව දෙක බලපානව ප්‍රධානම හේතුවක් විදිහට කර්මය කියලා කියන්නේ තමන් විසින් මේ ජීවිතය තුලදී කරපු කර්ම. කුසල කර්ම වෙන්නට පුළුවන්, කුසල කර්ම වෙන්නට පුළුවන්. ඒක මරණාසන්න මොහොතේදී අවසාන චිත්ත වීතියේදී තමන්ගේ මතකයට එනවා. මොකක් හරි අරමුණු එක අරමුණක් තමන් කරපු කුසල අරමුණක් කුසල කර්මයක් වෙන්නට පුළුවන්. ඒක තමන්ගේ මනෝද්වාරයට අරමුණු වෙනවා. අකුසල කර්මයක් වෙන්නටත් පුළුවන්. ඒක මනෝද්වාරයට අරමුණු වෙනවා.
එකට කියනවා කර්මය. ඊළඟට කියනවා කර්ම නිමිති. මරණාසන්න මොහොතේ කර්ම නිමිත්තක් එන්නට පුළුවන්. නැත්තම් ගති නිමිත්තක් එන්නට පුළුවන්. ඔය කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් නැතුව කිසිම කෙනෙක් මරණයට පත් වෙන්නේ නැහැ. ඔය තුනෙන් එකක් අනිවාර්යෙන්ම අවසාන මොහොතේ තියෙන්නට ඕනේ. කර්මයක් වෙන්නට පුළුවන්, කර්ම නිමිත්තක් වෙන්නට පුළුවන්, ගති නිමිත්තක් වෙන්නට පුළුවන්. කර්ම නිමිත්ත කියලා කියන්නේ තමන් යම්කිසි ක්‍රියාවක් නැත්නම් කුසලයක් හෝ අකුසලයක් සිද්ධ කරන්නට හේතු වෙච්ච, උපකාර වෙච්ච යම්කිසි දෙයක්, යම්කිසි ද්‍රව්‍යයක්, යම්කිසි මූලයක් වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ කිරීම නම් ඒකෙන් අගරපු අකුසල කර්මය සමහර විට මනුෂ්‍ය ආරමුණු වෙන්නට පුළුවන්. නැත්තම් ඒ කර්මය සිද්ධ කිරීමට උපකාර වෙච්ච ආයුධයක් වෙන්නට පුළුවන්. වෙපන් එකක් වෙන්නට පුළුවන්. පිහියක් වෙන්නට පුළුවන්, කැත්තක් වෙන්නට පුළුවන්, උදැල්ලක් වෙන්නට පුළුවන්. ඒක මතකෙට එනවා. කුසලයක් නම් දානයක් දෙන අවස්ථාවකදී මහා සංඝරත්නය වෙන්නට පුළුවන්. තමන්ගේ දාන වස්තුව වෙන්නට පුළුවන්. දන් දෙන්නට සැකසිච්ච මොනවද? වළම් පිඟන් වෙන්නට පුළුවන්, පිරිකර වෙන්නට පුළුවන්, ආහාර පානට වෙන්න පුළුවන්. මේ මොකක් හරි එකක් මරණාසන්න මොහොතේ අරමුණු වෙනවා. කුසලයක් මතක් වුණොත් hali, කුසල නිමිත්තක් මතක් වුණොත් hali. ඒක නා සුගතියකටපත් වෙනවා. ඊළඟට අකුසලයක් හරි අකුසල නිමිත්තක් හරි මරණාසන්න මොහොතේ මරණාසන්න චිත්ත වීතිය ජවන චිත්තක්ෂණයන්ට ඇතුළු වුණොත් ඒක සතර අපායේ යෑමට සිද්ධ වෙන දුර්ගති හේතුවකට සිද්ධ වෙන දුර්ගති ප්‍රතිසන්දියකට හේතු වෙන කර්මයක් බවට පත් වෙනවා. ඊළඟට පින්වතුනි ගති නිමිති කියලා කියනවා. ගති නිමිති කියන්නේ තමන් ඊළඟ ජීවිතයේ උප්පත්තිය ලබන්නට යම් අවස්ථාවක් සැකසෙනවා නම් ඒ අවස්ථාව පෙන්නුම් කරන අවස්ථාවක්. සමහර විට දිව්‍ය ලෝකයක උපදින්න ඉන්න කෙනෙකුට ලස්සන මල්වතු පෙන්වන්නට පුළුවන්, ආරාම පෙන්වන්නට පුළුවන්, දිව්‍ය රත පෙන්වන්නට පුළුවන්, දිව්‍ය විමාන පෙන්වන්නට පුළුවන්, දෙවිවරු පෙන්වන්නට පුළුවන්. මේවා මනෝද්වාරයට අරමුණු වෙන්නටත් පුළුවන්, බොහෝ විට චක්සුද්වාරයට අරමුණු වෙන්නටත් පුළුවන්, සෝතද්වාරයට අරමුණු වෙන්නටත් පුළුවන්, පංචද්වාරයට අරමුණු වෙන්නට පුළුවන්. සුවඳක් දැනෙන්නට පුළුවන්. දුර්ගති තැනක උප්පත්ති ලැබෙනු නම් දුර්ගන්ධයක් දැනෙන්නට පුළුවන් සමහර විට. නරක ශබ්ද ඇසෙන්නට පුළුවන්, කෑ ගහන ශබ්ද ඇහෙන්නට පුළුවන් මරණාසන්න මොහොතේ. අපි දැකලා තියෙන වර්තමාන ජීවිතයේ බොහෝ විට සමහර මිනිස්සු මිය පරලොව වෙනකොට කෑ ගහනවා, අඬනවා, වැළපෙනවා. සමහර විට කියනවා අපිට කළුවරයි පේන්නේ නැහැ. සමහර විට යක්කු ඉන්නවා කියලා පේනවා. මේ වගේ නොඑක අවස්ථා සිද්ධ වෙනවා. සමහර විට තිරිසං අපාය කියන කෙනෙක් නම් වනාන්තර පේනවා, සත්තු පේනවා, නාග සුපර්ණාදීන් පේනවා. මේ වගේ ගති නිමිති හැමෝටම පහළ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය කියන්නේ හැමෝටම පහළ වෙන්නේ නැහැ. සමහර කෙනෙකුට ඒක පහළ වෙන්නට පුළුවන්. හැබැයි කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ තුනෙන් එකක් අනිවාර්යෙන්ම මරණාසන්න මොහොතේ පහළ වෙන්නේ නැතුව කෙනෙකුට ඊළඟ පුනරුත්පත්තියක් පහළ වෙන්නේ නැහැ. ඊළඟට සමහර විට මේ ගති නිමිති පහළ වෙනකොට කෙනෙක් සතුට වෙනවා. අපිට මතකයි ධර්මයේ තුල සඳහන් වෙනවා අනේ පින්දු සිටුතුමා, විශාකා උපාසිකාව ආදී ප්‍රබල කුසල් කරපු අය මේ ජීවිතේදී. ඒ අය සතුටින් මිය පරලව ගියා. ඒ වගේම මිය පරලව යන අවස්ථාවේදී ගති නිමිති දැක්කා. කුසලාරම්මන ගති නිමිති. අකුසලාරම්මන ගති නිමිති දකිනවා. ඒ අකුසල කරපු අය. එතකොට මේ මරණාසන්න මොහොතේදී මරණාසන්න චිත්ත වීතියට කර්මයක් මතක් වෙන්නටත් පුළුවන්, කර්ම නිමිත්තක් මතක් වෙන්නටත් පුළුවන්, ගති නිමිත්තක් මතක් වෙන්නටත් පුළුවන්. කර්ම නිමිත්තක් ඇටියට සමහර විට පෙර ජීවිතයේද කරපු කර්මයක් කටත්තා කර්මයක් විදිහට ඇවිල්ලා මේ ජීවිතේ මනෝද්වාරයට අරමුණු වෙන්නටත් පුළුවන්. ඒකයි සසර දුකක්, සසර භයානකයි කියලා කියන්නේ. මේ ජීවිතේ කරපු ලොකු අකුසල කර්මයක් නොවෙන්නට පුළුවන්. පෙර ජීවිතයේ කරපු අකුසල කර්මයක් කටත්තා කර්මයක් විදිහට මේ ජීවිතයේ මරණාසන්න මොහොතේදී මතක් වෙලා මනෝද්වාරයට ගැටිලා මනෝද්වාරයට අරමුණු වෙලා ඒකෙන් ඊළඟ ජීවිතේ ප්‍රතිසන්දිය
ලැබන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක කුසලයක් වෙන්නට පුළුවන්, අකුසලයක් වෙන්නට පුළුවන්. මේ ජීවිතේ කරපු කුසලයක් වෙන්නට පුළුවන්, අකුසලයක් වෙන්නටත් පුළුවන්. කර්මයක් විදියට මරණාසන්න මොහොත මතක් වෙනවා. කර්ම නිමිත්තක් හැටියට මම සඳහන් කරා කර්මයට උපකාර කරපු යම් කිසි ද්‍රව්‍යයක්, ආයුධයක් වෙන්නට පුළුවන්. ගත නිමිත්ත කියලා කියන්නේ ඊළඟ ජීවිතේ උපදින්නට ඉන්න ස්ථානයේ යම් කිසි නිමිති මේ ජීවිතයේ මරණාසන්න මොහොතේ මතක් වෙනවා, පහළ වෙනවා. ඔය තුනෙන් එකක්වත් නැතුව මරණයටපත් වෙන කෙනෙක් නැහැ. ඊළඟ ජීවිතේ උප්පත්ති ලබන්නේ එහෙමයි. එතකොට පින්නතුනි, මේ මරණය පිළිබඳව, පුනරුප්පත්ති පිළිබඳව තව බොහෝ කරුණු තිබුණත් මේ අවස්ථාවේ විශේෂ කරුණු ටිකක් සඳහන් කරේ, සඳහන් කළ ගාථාවට අනුව. එතකොට අපි අපේ ජීවිතය තුළ විශේෂයෙන් දැනගත යුතු කරුණක් තමයි කර්මයට සියලු දේ පවරන්නට එපා. අපි මේ ජීවිතයේදී කරන ක්‍රියාවන් නිසා අපේ ජීවිතයට වෙන හානි බොහෝම වැඩි. ඒ වගේම තමයි අපේ ජීවිතය තුළදී මේ කර්මය, කර්ම නිමිති, ගති නිමිති, ඒ වගේ න හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනේ. මරණයට පත්වන අවස්ථාව ගැන හොඳ මරණයක් තියෙන්නට ඕනේ. ඒක ධර්මඥානය. ඒක ධර්මයෙන් ලබා ගන්න ඥානයක්. එතකොට තමන් ඒවා දැනගෙන ඉන්නකොට මේ ධර්මයේ දන්නා බැවින් මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා නැවත නැවත තමන්ගේ දෘෂ්ටිය ඍජු කර ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙනවා ධර්මදේශනාව අවසන් කරන්නට. ඒ නිසා මේ මරණය සම්බන්ධයෙන් අපි දැනගත යුතු කරුණු, කර්මයේ සම්බන්ධයෙන් අපි දැනගත යුතු කරුණු, පුනරුප්පත්ති පිළිබඳව අපි දැනගත යුතු කරුණු තව බොහොමයි. නමුත් මේ අවස්ථාවේදී මේ දැනගත යුතු කරුණු, දැනගත් කරුණු මනසේ දරාගෙන අපි සෑම සිළු දෙනාටම මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන්ව භවයකදී සිද්ධ කරගන්නට මේ ධර්ම දේශනාව, මේ ධර්ම ශ්‍රවණමේ ආනිසංසය හේතුවක් වේවා කියලා අපි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාවට මූලිකත්වයේ දරන්නේ, දායකත්වයේ දරන්නේ විශේෂයෙන්ම ලාල් මහත්මයා, විශේෂයෙන්ම AADJ පෙරේරා මෑණියන් මියගොස් වසර 3ක් පිරීම නිමිති කරගෙන මේ සිදු කරන ධර්ම දේශනාව, විශේෂයෙන්ම තව සිහිපත් කරනවා නාලනී ජයරත්න මෑණියන්ගේ වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන මේ ධර්ම දේශනාව අරමුණක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම වෛද්‍ය පීඨයෙහි සූර්යපිරුම මහතා සහ ජයරත්න මහත්මයා යන මේ දෙදෙනාටත්, ඒ වගේම විශේෂයෙන්ම රඹාවැව පාලිත ස්වාමීන් වහන්සේ කියන ඒ ස්වාමීන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ ධර්ම දේශනාව අරමුණක් බවට පත් කරගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු AADJ පෙරේරා මෑණියන්ට. මීට වසර 3කට පෙර මිය පරලව යන්නට එදුනේ මෑණියන්ටත්, ඒ වගේම නාලනී ජයරත්න මෑණියන්ටත් වසරක් පිරීම නිමිත්තෙන් මිය පරලව ගිය මේ අයට මේ ධර්ම දේශනාවෙන් සිද්ධ කරගන්නට එදුනා වූ අනන්ත වූ අප්‍රමාණ කුසලානිසංස ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, ආනිසංසයෙන්, බලයෙන්, ශක්තියෙන් ඒ මිය පරලව යන්නට එදුනා නම් සඳහන් කරන කුල සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ පරලොව භවගාමී ජීවිත සුගත මුදිත භාවයට පත් වේවා. කැමැතිසේ සැප සම්පත් විඳින්න යම් භවයකද ජීවත් වේ නම් ඒ භවයේ සැපවත් කරගන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තව තවත් නමින් මිය පරලොව ගිය සිළු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් ඔවුන්ගේද භවගාමි ජීවිතයේ සුවපත් භාවයට පත් වේවා කියලා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවගේම ලෝක සාසන පාලක බලධාරී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ දිව්‍ය සප සම්පත් වර්ධනය කරගනිත්වා. මේ සම්බුද්ධ ශාසනයත්, ධර්මයත්, මහා සංඝරත්නයත් චිරහත් කාලයක් ආරක්ෂා කර දෙත්වා කියලා සාධු කියලා ප්‍රාර්ථනා කරමු. එවගේම විශේෂයෙන්ම සෙත් ප්‍රාර්ථනා කරන වෛද්‍ය පීඨයෙහි සූර්යපිරුම මහත්මා සහ ජයරත්න මහත්මා, විශේෂයෙන්ම
රම්භා වැවපාලිත ස්වාමීන් වහන්සේත් මේ අවස්ථාවේ සඳහන් කරනවා. නම් සඳහන් කළ ඒ සියලු දෙනාට මේ ධර්ම දේශනාවේ ආනිශංසයෙන් ශක්තියෙන් බලයෙන් ආයුෂය වරණය සැපය බලය ප්‍රඥාව වර්ධනය වේවා. අකරණ කියන වැඩකටයුතු සාර්ථකමත් භාවයට පත්වේවා. පැමිණී තිබෙන අපළු පද්‍රව කරදර බාධක දුක්ඛම් කටළු දුරුවීමෙන් රෝගාතුර තත්වයන් දුරුවීමෙන් යහපත්ව සුවසේ චිරහත් කාලයක් මෙලෝ වැඩවාසය කරන්නට මේ කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් වශයෙන් තබා ගන්න බිලඟා කරගන්නට ඒ දුනනන්ත අප්‍රමාණ කුසලානුසත ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් ඔබ අපි සෑම සිළු දෙනාටම අධ්‍යයන ධර්මදේශනාවට දායකත්වය දරන්නට සිළු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් උදා වේවා. කරන කෙන වැඩකටයුතු සාර්ථකමත් භාවයට පත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඉක්මන්ම භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වන්නට මේ උතුම් කුසලය හේතු වේවා වාසනා වේවා කියලා සාධෝ කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තේ ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සිල් දනාටම තෙරුවන් සරණයි.